ශ්‍රද්ධාවන්ත පින්වතුන මේ ලෝක එකිනෙකාට එකිනෙකා ඉපාවිල් හතියද්දිනුත් සමහරලාවට එකට ඉන්ඩ සිද්ුවෙනවා. ඉපාවෙච්චායට තමන්ගින් සේවා කරන්න සිද්ධ වෙනවා. ඒවා ගැවස්ථාවක කොහොමදේ හිත හදාගන්න කිය. ඉති ඊළඟට තව සමහර වෙලාවට තියනවා තමන් සීවී කරනවා වන තුට දමන්ගේ හිත චෝදනා කරනවා උබත් පව්කමය කොටස්කාරේද කියන තැන අපි උදහරණයයක් බෝන මනුසෙක්කවා. ඒ බොන මනුසයා ගෙදර පාටිදාල ගෑනු කෙනාට කියනවා අර කහදල දම්හදල දියන් කියලා බයිට් එකට එකක දේවල් යාට හදල දෙන්න සිද්දුවෙන නොනට නෝන කියන්න ඒතු ටයාගේ බිරිද පන්සිල් රකිෙනෙනෙක් ඇ කවදාව සුරාවට කැමතිනෑ. තුට ඇයට හිතෙනව මන්දැන් ස්වාමයාටක හදල දෙන එක බයිට් හදල දෙනයක මම මේ ස්වාමයාගේ දුෂ්චරිතයට අනුබලයත්ද මමත් මේ පව්කමය කොටස්කාරයද්ද කියන තැන ඇයින්න. ට මේවාගේ ප්‍රශින කොහොම අපි විෂඳගන්නේ. ි දැංග දාරණයක්ට අපි මංකල්පනා කරලා මේ ධම්ම පද්දේ තියෙන දේශනාවක්ම අරගන ඒ අසුරින් ඔය සියලු කාරණ විස්තර කළුත් අපිට ධරමය තුළින් සැනසීම ලැබෙන බව. එකන පංගතුන දහන් කාරණාව නිකං අපි දේශනා කරනවානවෙ. ඒ ධර්මය තුළින් අපිටත් පිහිටක් හිතට දැන නිසා තමයි විස්තර කරන්න උදාාරණයක් ගත්තු සමහාර බණාන මිනිස්සුන්ගේ සමහර කටයුතුවලදී බනාහන මිනිස්සුන්ට බණ කියන එක අපිටත් ීත්ත වෙනවා. එපා වෙනවා. එතුට ඒවා ගෙල්ලන මේ අවස්සධය තමයි පොඩ්ඩ පාවිචි කරන්නේ හ අපේ හරි සැනසිල්ලක්කෙනවා ඒදදං අවස්ධී වීපු ගවා. නැතන් සාමාන්‍යෙන් මිනිස්සු බණැහුවට හැමකිෙනම සද්ධාවන්තාත් නෑනේ. ඒවගේ වි සනසාගන්නම් බණහනව කල්ෙකු සමහර ඇද කුද්හොයන්ද ඒවාගේ ගොඩාාවත් දේවල්සේනවා. ඊලන්ට අපි කරුණාවේෙන් මෛත්‍රී මිනිසුන්ට නපදයක් කියන්නේ එනන් මිනිස්විගොවාරදවාගන්නේ අපි මනුස්්‍යයාගේ යහපතට අවවාධ කරදීයා අපිත්තක ඌරණ වෙනවා ඉතිං ඒවාගේ සමහර කෙලෙහි ගුණ නැති අවස්ථා ඒව දකිනුවට සහලට මේ මනුස්සල්ලෝකගේ තීත්වෙනවා අපිටත් එක පේදෝසයා නමුත් ඒ දහන් මේ දහන් අවෂති ගත්ත ගමම් අරය හිතේ සන්තාවය නැතුවමු. ඉතින් මේ කල්ද කලා තමයි මට හිදුන මේ ධර්ම දීශනව මනිසුන්ට අහන් ඇත්තන් හොඳදයි කියය. මම හිතනවා මිනිසුන්ඩ මේ ප්‍රශ්නය ඇති. ඒ තමයි අපි ඉසල්ල කතාාවකක තේරුම් අර ඔය හැම ප්‍රශ්නයම අපිසාගච්ඡා කරමු ම මේකට උදහරණයක් විදිර ගත්ත කුක්කුට මිත් වැද්දාගේ කතා අවස්තුව. ධම්ම පදීතිය පාප වර්ග සිටු කුමාරිකාව පින්වතුන සිටු කුමාරිකාව පුංචිකාල ඉඳල මේ සිටු පවුලි අය භහග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ ගියාය. ධර්ම සරණ ගියය සංගය සරණ ගියාය. ඉතින් මේ අය මෙ මහිද්දීන් සිටු කුමාරිකාව තරුණ ෝන තරුණයක් වුණාට පස්සෙ අම්මලාට හිතුණ මෑ ටිකක් පරිසං කල්ල හදන්න ඕනේ තරම් ලස්සනයි. එනිසා මෙයා මන්දිරී උඩම තට්ටුයි සේවිකාවූ පස්ථාන කරන විදදිහයට අර වැඩ කර මිනිස්සුත්තකොත් මුහුවෙන් ඇතිවට පරිසමින් හැදුව කෙල්ල. සිටුකුමාරි දවසත් දැක්කා කැලෑවිඳල නගරේ මස්විකුුණන්ට කරත්තයක මෝ මරලා මුවමස් පුරවාගෙන කරත්යහිගෙන වැදි තරුණය දැක්කා. ඔය වැදි තරුණය ප්‍රසිද්ධයි ඒ වෙළඳ පොලේ ඒ වැද්දට කියන්නේ කුක්කුටමිත්ත වැද්දා. ඊට පහසේ දැ කුමාරිකාව මේ තරුණයා දැකලාර උඩුමහන් තලින්ඳලා ඒ තරුණට හිත කියන ප්‍රේමේති වුණත් දුටු ගම සිටුකුමාරිට වැද්දා ගැන ප්‍රේමේත වුණා. මෙයා සේවිකාවකට කතා කල්ලා විශ්වාසවන්ත කියනවා අනහි අර තරුණය කොහෙදයන්නේ කන්න මන්ද ආ පහු එන්නේ කීයටදකිින්ද මන් ොක්කොම හොයගෙනවරින්.දව සේවිකාවෝ මොකද සිටුකුමාරි ඔහය මේ. ඔබතුමට මේ උමතු විරාධ කියෙලව කිව උමුත් වෙලා මන් ප්‍රේමයෙන් හොමතු වනාාකෙවෝ. ඊට පස්සේ ඉටවස කිව්වා මේ ඔය වැැද්දික් කොක්කුට මිත කියලායි ප්‍රසිද්ධ මේ ඔබතු මේ ඔහ හිතන්න පව වවා හිතනෙ ඔබතුම මේ නොසු දවී කියලා ඊට පස්ස කිවවා දෙ මෙ අයිතින් නමුතා කුමාරිකාව නවත්තාගන්න බැරිවුණ කුමමාරිකාවසානකෝ මගේ තයනෙන කානරබරන ො කොම්මට ෑග දනවා. එ සම්බ ෝමාරි ිහිල්ල විස්තරහයායගනවරි. අර දාසි කෙල්ල ආබරනවට ලෝභවනා. ඇ ගුක්කුට මිත්ත වැද්දත්තෙක් කතා කල් ආපහෝ මාලිගා විසරහිඥ්ඥන වෙලා වහගන පහෝදාදනැන් ගිහිල්ල අදහවස සම්පූර්ණයම මස් විකුණල්ල පහෝ උදේ වෙනකට එතනින් ආපහෝ කැලිඉරිිපිටත්වයවා. මේ විස්තර ගිනල්ල දුන්නවොත්තු සිටුකුමාරි ඒ වෙලාවල්ලලා. අර දාසීගිත් උපකාරය ඇතුව සියලු ආබරණටික දාසිට දීලා. දාස ඇඳුමෙන් මෙයා සැරසිලා රිදිපොට්ටනිකුතියන්න පදදුරකට වෙලා හැගිලට අම්මලමකුත් දන්නේ. ඉඩවස අර වැද්දාගේ කරත් එතනියාවුට මෙයා පිටිපසයනවාකරත්තේ. දැන් අර වැජි තරුණයා බයවුණ ඇහුව මේ ඔහෙ කොහේ යන්නේ කියලා. ඊට පස්ස කිව්වා මේ ඔහේට වැඩන්. ම පාඩුව වෙනය එකේ ඔහේ යනවා කෙර දැම් මෙයා පිටිපස්සය එනවා දෙැන් දෙතුන්වතාවක් ඇැහුව මේ කිව්ව මේ මං පිටිපස එන්නි පවය තනිඉන් එන්න මේ ට්‍රසිකෝ මං පයින්යන්නේ ඔහේ කරත්තනයන්නේ ඔහේ බාඩුව යනවා කියලෝ ඒටව සිටිකක් දුර ගිහිල්ල අර තරුණයාටම හිතුන ලාස්සන කෙල්ලෙක් මං පිටි පස්සෙෙන්න්නේේ නයකිේ ශ්‍රියාකාන්තාවට පයින් ගහන්ට තරම් මා ආවාසනාවන්සද නැගැීම කරත්ය නැග ඉන්නැකිව්. ඉතිං සිටිකුමාරි කරත්ත නැගල ඒම ගිය වැදි ගම්මානයට ඇගේ ඔහුගේ බිරිඳ බවට පත්වර. අනේ සිටුකුමාරි ගැන හාන් කවිසයක් අහණඩනෑ මතක පැංවක් කල්ල පින් දුන්න සිටුකුමාරි මැරුුණ කියලා. ඊට බහස්සේ දරුමල්ලු පුතාල හදදනෙක් ඉපදුුණ කලවයසට ආාවඇයි හද දෙෙන විවාවුන දෙැම් පුතාලා හද දෙනයි හෙල්ජේ ලිලා හත් දෙනයි ඊළඟට අර මේ කුමාරී වැද්දයි දැන්ගෙදර ඉන්නවා දහසේදනින් දවසක් මහ කරුණා සමාපත්වෙන් ලෝකයේ දෙස බලනකට මාගේ ශාස්තෘරන් වහන්සේ දුටවා මේන් පින්තින පිරිසක්කි න්නෝ දඩේමේ දයේදී දූරේ සන්තයේ පකාසන්ති හිමවන්තෝක පබ්බතු දර හිටියත් හිමාලේ වගේ පේනු මගේ බුදුරජාණන් වහන්සේට සංසාරය පූරිිත පින්තිේ නයි සංසාරයේ පූරිිත පින්තිී නයයි පේන්නේ දැම්මොනවා අකරකර ඉන්න අද කියන කදාල නෑ දැම්මන අදකරකරඉන්න කියනගෙනවේ ධර්මාවගෝධයත් එක තියනෙ සංසාරය ඔහෝ පුරුදුකරපු බව බුද්ධ කාලේ වැද්දික් වනත් දැන් ඔහු ධර්මය පුරුදු කරන කෙනෙක්නම්. එදාට මගේ බුදුරජාණන් වහන්සට පේනවා හිමාලි පරිවති වගේ කුයි තරන්දුර හිටිය. ඊට පස්සේ පින් නැති අය ඒ කාල සුදුවැඳගන ළඟ හිටියත් බුදුරජාණන් වහන්සේට බුදුරජාණන්ස වදාල ඒ අයි බුදු ඇසට පේන්නේ රත්තින් කිත්තා යතා සරා රාත්‍රීයට ළඟ වැටනෙහි තලේ වගේ. ති ඒගේ නිසා පවසන අර බුදු ඇසට පෙනෙනවා කෙලෙක්කුත් තියෙනු බුදු ඇසට පෙනෙනවා කෙල එකක් තියෙනවා. එනිසා මේ සසරදුකෙන් නිදහස් වවෙඩ හිතී ප්‍රාර්ථනා තියාගෙන මේ කර්කස සමාජයේ ගුණධර්ම පුරුදු කර කර මහ බෝධි සතවයෝ පාරමී ධර්මයම් පිරුවේ බෝධිසත්වරු ඉන්න ලෝකකනවෙේනි ෝජි සත්තුව පාරමිධර්ම පිළුවේ මේමනුසු ලෝක ඉරිසි්‍යාව ක්‍රෝධය වෛරය එකට එක කිරීම කෙල්ලෙහි ගුණ නැතික මම යුතුකාන් සහවර්කින් හරියට වෙන්න නැති සාධාරණින් යුක්ති ඉෂ්ටවෙන්න ඇති මේ සමාජයමයි බුදුවෙන්ට පිම්පිරුවේ. මේ සමාජය ඔබත් සමාජත්ක ගැටෙන් නැතුව. සමාජත්තක ඔට්ටු වෙන්න නැතුව සමාජයට සාප කරන්න ඇතුව ඔබගේ ගුණධර්මටික වඩාගෙන හිටියුත් ඔබ පේනවා බුදු කෙනෙකුට ඒ මහරහදන් වහන්සේල්ලාට හිමාහල් පර්වතයක් වගේ. ඔවුන් වැද්දන් වනාට බුදු හෙසට පේනවා. බුදුරජාණන් වහන්සේ එදායි වනාන්තරයට වැඩියා කලින් දවසේ මඳු අටවල කැලේ පුරාම බුදුරජන් වන්සේ වනන්තරයට ඇතුලෙලා සෑම මත්දක් ළඟම සිරිපා සටාන පීටව්වා හැබයි මධ්දී සත්තු නෑ. ති වැද්දා රැයිපාන්දර මේ අර කුමාරිට කතා කරන්න වැදි බිරිඳට ද වැද්දා දන්න මිචර කාලයක් සිටුකුමාරිකාවක්කය. ඇන්නවර දුන්න ඇන්නවා. ඇන්නවර ීතලි ඊතල මේ කොපු අරගනාව. ඇන්නවර ඇඩේ අඩේ ඇටය. හෙලිතෝමර කඩුකිනිස්සි සියලු ආයුද ඇ වැද්දාට දුන්නම්. වැදිි පසුම්බියත් තරගැන වැද්දා වනේට යනවා. මෙතුවක්කාලෙකට වැද්ලගේ ජීවිතේ. අටෝපූ මත්්දක් සත්තු හිර නොවී ඉන්න නෑ මත් දාම දඩියන් ලැබෙනු. එදා එක මන්තකවත් නෑ. <Sess ැ හැමත්දක් ලඟම පහ සටහනත්තියෙනවා වැද්ද හිතුවා කවුරුහරි කෙනෙක් මේ සත්තු නිදහස් කරල තියෙනවා මේ වෙයික කෞුද කරක්ගහන්නේ මේ මාත්ක හැ්පෙන්ට දරම් මාංගෙන දැනගෙනද මේ කටයුතු කරන්නේ මොහු ගොඩා සමන්ග හිතත් එක සටහන් කල්ලා සතුරවා පලවාහරන චිහිස්තනාවෙන් වනී ඔබ මුඔබ යනවා. ම විශාල සුවිසල් රෘක්ෂයක් මුල රංකඳක් සේමාගේ ශාස්තතුරන් වන්සේ වැඩ සිටිනුම් වැද්ධ විපරංකලා මුන් දැ තමයි ඇයි වනන්තරය වෙන කෙනෙක් හිතියනෑ මුන්දෑ තමයි මෙහි සත්තුූ නේදහත් කරන කෙනා මගේ හැටි පෙන්නන්න ආපහෝ මාත එක්ක දෙයක් කිසි කෙනෙෙක් හැ පෙන්ට බැරි විදිහට දුන්න අමෝරා ඊ තලා මෝර විදින්ට හැදවා විතරයි එහෙම්ම ගල් ගෙහවුණක් දෙන් අතපයි හොල්ලන්න බෑ දුන්නට ගත් ඊතල්ලි අතඇරෙන්නේ ඇස් දෙක ඇරිල්ලා පියවන්න බෑ කටින් කෙලවක් කරෙනවා. කියන ඒවත් ඇහෙනවා හැම දෙයම් මැහෙනවා හැබ අතපයි හොල්ලන්න බෑ ඇස්ිල්ල ගහන්න බෑ කට පියාවගන්න බෑ දැන්ඉතින් ඊතාල අමෝරගෙන ඉන්න. වෙනද උදේගිය කියෙනා මේවාගේ විල්ලාවට එනවා. වැදි බිරිඳ කල්පනා කළ තාමනය පත අපපච්චිතාම නෑ. උඹල පල ඇල්ලා. අපපච්ි ඔහයාගෙන වරල්ලා කරදරයක් ගත්ත දන්නේ. බුද්ධහනු භාවින්ඒ වැදී දරුවෝ හදදිනාම අන තාථ හිටපු තැන්ඩම ගිය කෙලි සිිල පාරයාලට පෙනනේ දාත්ත ඉන්න තැන්ඩමයන්. යනකොට තාහත්තක් කෙල්ල පෙරාගෙන දැ දුන්න අමෝරාගෙන ඉන්න ඉස්සරෙහි කෙනෙක් න්නවා මේ මොහු නිසා තමයි අපි තාත්තට මේ වන්න හිටපන් කෙල කෑ ගාගෙන දුන්න නැරං ඉසරහට පැන්න ඒ හත් දෙනත් ගල් ගැහුණ කට ඇරගෙන ඇත් දෙක ඇරගෙන කෙල පෙරාගෙන මේ දුන්න තියාගෙන දැංීතකුට ඔච්චරහරයක් වෙන කල් අර පලවෙනි මහ වැද්දා කොක්කුට මිත වෙද්ද පැයකීයක් නම් අර විදිහෙට ඉන්ඩ ඇතිද පැයකී බුදුරජාණ වහන්සට කෙනෙ දමනය කරනවනම් පැය ගනම් වරු ගනන් හරි ගල් ගෙහෙෙන්ද සලස්වල වඔහු දමනය කරන ශාස්තෘ වහන්සේ ඊීට පස්සේ දැන් ඉන්න ඉන්න පුතා ලටිකත්න්නේ දැන් ඒ කැලීම මායිමේන පැල් පතතියන්නේ ඊලිවෙලුට කතාකව දැ හැන් දැවුණා වරල්ලයන්ඩ අපගේ පවුලි සියල්ලු දෙනා දැන්ගේී අතාක්නේ අ කෙල්ලු හ ගන්න ගන අර මේ වැදි බිරිඳ දැ මහවනයට යනවා යනකුට යාලත් බුද්ධානු බවින් හැමැතෙනම මේ රස්තියා දුන්න ඇතු කෙල්ලිම් එතිෙන්නම ගිය යනකොට අර හත් දෙනා තාත්තයි ල් ගහිල්ල කෙල පෙරාගෙනින් නො ද ඊ තාලා මෝරගෙන ඉස්රහම බුදුරජාන්සේ වැඩනවා. අර වැදිි බීරීන්ද භහග්්‍යිතුන්ාන්සේව දන්නා කෙනෙ දකිනා කැෙනින්. දුවගනග අස්වාමයාලකට නේ දූගෙනගේ බුදුරජාන් කිරිපාලඟ වැටවා මාගේ පියාණනී කියලා. බුදුරජාන් වන්සේ කලාතුරකින් දෙැක්කේ ඇ ගොඩාක් බුදුරජාන්සේ ගැන මේ සද්ධාවන්ත වනා කඳුලු හැලවා බොහෝ කාලෙකින් දුටු බව කියයා භහග්‍යතුන්නා සපකිරි අනුකම්පයින් වැඩම කලාකය. මාගේ පියානනී කියලවනේ දෙවනක් වෙන්න සාධකාරදන්න. ඊට පස්සේ අර පිරිස පැත්තට හෙල්ල උඹලම මේ මොනවාවද කරන්නේ දමාපියාවෝ ඒ තල මෙ දුුණු පසෙකට මාගේ පියානන්ගේ සරණ ගනිල්ල කියල කෑගැහ්වාර වැදදිි බිරිඳ. වැද දැ මෙචර කාලයක් වැද්ද ීත කුතුහලය තිබබ වැදි බිරිද කාග කවු්ද කියලා වැද්දට හිතුණා අපේ මේ අපේ උන්දැගේ අප පච්චිවෙන් ඇති. කියලට තෙත් ගතිාව හිතට ඒ තමාගේ සිතිවිල්ලෙම් භාග්‍යතුන් වන්සේ ඉරිදිිය දිගහැරෙන්ට සැලැසවා දැ ආය අතපය ගල් ගැහිච්චක නැතිවුුණා ඉක්මනට අමුර ලේන්සිෙන් මන කටපිහ ගත්තා දරුව හිතු අම්මීමේ අපේ සීයා අපේ අම්ම ගැ් පච්චි. කියල ඒ ඔක්කෝ නටක පසක දාල කලාතරකින් මොුණ ගැහෙච්ච පියානං අපේ වචනයෙන් කිවොත් බුදුපියාණන් වහන්සේ ළඟ. ඒ සියලු දෙනා ඇඳ ගත්තා. බුදුරජාණන් වහන්සේ මිහිරිස්වුවරෙන් කතා කළ වශී වුණා. බුදුරජාණන් වහන්සේ අවසාන දෙසූ ධර්මය හාලා කොක්කුටමිත වැද්දත් පුතාලා හදදිනත් දුවරු හදදිනත් ඒ පාලුස්දිනාම ඒ මොහොතේ ඒ ආසනෙහීම සූතාපන්න පලීට පත්වුණා. යංකිංචි සමුදේ දම්මන් සබ්භන්තන් නිරෝධ දම්මා යම කීතුන් නිසාහට ගන්නවද හිතු නැත්වීමේ නැතිවිලේ නොවා කියලා. අවබෝධච්ඥානයට පත්ව වන. භාහ ගිතුනාා සිද්ධ අවස්කාලයේ ආනන්දස්වා මින් වහන්සේට විහිරයට වැඩම කරලා භාගිතනන් සද කොහෙද වැඩම කළේ. බුදුරජාන්ස කුක්කුට මිත්ත වැදදාගේ විස්තර කියා හිටිය. ස්වාමිනී ඇත්තන්ට යහපතක් සැල්ල සුනනේද. කොකුට මිත්ත වැද්දත් දරුවන් පුතාල හදදෙනත් දුවරු හදදෙනත් ජීවිත ආත්භහවාටකින් කෙල්ලවර කරන විදිහට සතරායෙන් නිෙදහස්සූ බව බුදුරජාණාන්ශ වදාළ. එතකට ස්වාමීනි්‍යනව අර වැදදි බිරිද. පමතානන්ද ඔය සිටු දියනිය සෝතාපන්න ඕනේ අවුරුදු හතේදී චූටි කාලයමයි. ඉති කලින් මේ සතරපාෙන් නිදහස් වන. ඉතගුට දැන්ගන්න කසු කුසුවක් ඇතිවුණ සෝ සෝහ වුණ නං දෙක තමයි ඉදැ ඊලග තියන ප්‍ර්නය සමහර ප්‍රශ්න ඉදිරියේ අනිත්තයට බුදුරජණාන් සිටත් වැඩී ඥානී හටගන්න වගේ වභාවයක් අදකාලිත්තය ෙනවන. තුු වැද්දි සෝවා ගුණනං ඇයි හොරෙන් පැනල්ලගියේ. ඇයි වැද්දිෙක් ළඟට ගියේ. තුටු සෝතාපන්න විච්චි කෙන නිත්‍ය පංචසීලයේ පිහිටෙනවා. එහෙන අර වැද්දට සියලු දඩයක් ආයුද ගෙනත් දුන්නේ ඇයි. එතුත් සෝවාන් වෙච්චි කෙනෙ කෙම ප්‍රාණගාතයට අනුබලදයිද මේ කතාව ඇතවුණම්. අන්න ඒ මොහොතේ අපගේ ශාස්තෘන් වහන්සේ මිනිමි ගාථ වදාලා බුදුරජාණන් වහන්සේ වදාලා පානීම්හිංචේ වනෝ නාස හරය පානිිනා විසං දැන් අතේ තුවාලයක් නැතන් අතන් වස විසරන් යන්න පුළුව. නාබ්භනං විෂමංවේති නත්ති පාපං අකුබ්හතුෝ. ආන්නේ වගේ තමයි තේතනාවක් නැතිකොට ඔහු තමන්ග ඇතින් පාපේ සිද්ධවෙෙන නෑ. ආනන්නේ වගේ පංවත් මහනනේ මේ වැදිබිරිද කවදාවත් මේ ඊතලේ මේ දුන්න ඇරංගිහිල්ල සතෙක් මරාපං. ති මරන්්ඩයි මංම මේ යුද දෙන්නකින චේතනාව කවදාවත් ඇතිවෙලා හැ ඇයට ඇතුනේ මන් ස්වාමයාට සේවා කරනවා ස්වාමයාට වත්කරනවා කෙල ස්වාමයා කියන දේ කරනවා කියන ජේතාවමි සක්කා මේකින් ගිහිල්ල දඩයන්කරගෙන වරෙන්කින චේතනාවක් ඇතිවෙලාම නැයි අති තුවාලයක් නැති නිසා වස ඇල්ලුව කියෙලා ඇඟට යන්නේ ඒ වගේ චේතනාවක් නැති කෙනා තුළින් පාපයක් සිද්ධි වෙන්නේ. චේතනාවයි කර්මය. ඉතින් ඒ නිසා ඒ කුක්කුටමිත වැද්දගේ බිරිඳගේ අදහස ස්වාමයාාට සේවා කරනවා. ඉති මේ වගේ පිරිසක් කොහොමද මේ එකට එකතු වනේ කියන කතාව ඇති වුණා. එකල්ල බුදුරජාණන් වවාන්ස වදාලා මේ පිරිස පාශ්‍ය බදුරජාණන් වහන්සේගේ කාලයේ මහ සිටුව රේක් මේ කුක්කුට මිතර ඇත්දා. ඒ කාලේ රත්සිරියල් වලින් මැටි අනලා මේ ඊට පස්සේ ගඩුල් හදල ගඩුල් රත්තරන් තහඩුවකින් වැහුවා වහල ඒ ගැඩුලක් කහවනු ලක්ෂයක් වටයෙන. ඒ රංකහවනු ලක්‍ෂයක් වටිනා ගඩොල්වලින් තමයි කාශු බුදුරජාන් වහන්සේගේ ස්වරණ ස්තූ පෙහැදවී ඉතින් මේ සිටුවරයා කහවනු කෝටිය ධනය පරිත්‍යයක් කළ සෑයට ඉතු තව සිටුවරේ කහවනු කෝටියක් සෑගි කළ තු මේක මෙයාට පොඩ්ඩම් මධිකමක් වගේ හිතිල මෙයා තව කෝටි දෙකක් සෑහයට පූජා කළ අර කෝටි හතර පූජා කළ නොදැනීම මේ දෙන්න අතර තරගයක් ඇතුවෙලා අරයා කහවනු කෝටි හතලියහක් පූජා කළ මෙයාට පූජා කරන්න දෙයක් නැති තැන මෙයා සකල වස්තුවම කාශ බුදුරජාන් වන්සගේ සෑයට පූජා කරලා තමනොත් බිරිඳත් දරුව හත් දෙෙනත් යේලිවරු හද දෙෙනත් සෑයේ දාසිවුණ එක ඇනෙ වැඩ කරනවා වැටුපක් ගන්න ඇතුව සෑයි වැඩකරනවා තමන්ගේ ගේදුර ඉඩකඩන් ඔක්කොම සෑයට දීලා මිනිස්සුන්ට පුදුම හිතුුණා මිනිස්සු ඒ අය වෙනුවෙන් වැඩකරපු දවස්ගාන්ට වැටුප පදලදීලා ඔයාල නිදහස් ඉන්ඩ කියලකිව්වා ඒ වැඩුපුත් සෑයට දීලා දිවි තිබෙන කල් ඒ අය චෛත්‍යයට උපස්ථාන කර කන දලා බලන්න ස්තූප කරනක ඉපීනම් ඒ මේ ගිහිල්ලා දෙවුලෝ විපදුනි කාශය බුදුරජාන්කගේ ශාසනය දල අපි බුද් ශාසනය දක්වා මේ පොළොෝ ගෞතුනක් වැඩන කල්ම දෙවියන් අසර සසරක හැටි බලන්න අවසානි වැද්දෝයිලා හැදන ඒ සංසාරය දේට තමයි අරය සෝවාංගල ඉදිද්දිමුත් අ එකට ගරපු කරම එකට හිවිපාගදී ඒ තැනට හැදන්ට ගානට ඉපදුනා මේ වැද් දෙෙක් එක වහවන ඒවාගේ තමයි ඉතිං අදකාලෙත් එකට කරපු කර්ම එකට විපාග දෙට ගානට හැදෙනවා පස්බු කොල්ලිින් සිට වෙනවා ඉතිං ඔය කොයි හරි ගිහිල්ල ඇඇත වටවන්දනාව ගිල්ලා සිට්වෙනවා පිට රටවල් වල ගිහිල සිට්වෙනවා එකට කරපු කරම එකට විපාග දෙන්ට ගානට සිට්වෙනවා නිසා හිතාහදාගන්න අපි එකට කරපු කර්ම කියලා ඊට පස්ස පිහතුනි දැන්ම කියන්න හැදුවේ තමන්ගේ අතේ තුවාලයක් නැති නිසා වසක් කල්ලන්න පුළුවන්. ආනේ වගේ චේදනාවක් නැතිගෙන අතින් පාපේ සිද්ධ වෙ නෑ. මං මේ කියන්නගේ සමහර දැංගිවල් වලතියන නොපරසන ස්වාමීයක් බේවාදදා තුංවේලො බොනෝ තින් බිරිඳ දහරමකයි. එදකුට බිරිඳට එනවා සිතිවිල්ල බීබද්ධෙකුට මං ඇයි සලකන්නේ බීවබදධෙකුට ඇයි මංන් සලකන්න එක ඇත්තටම බිරිඳ බේබද්දෙකුට සැලකියුතු නැයි ඇව ස්වාමියයාන්ට සැලකිය යුතුයි. එනිසා ඔබ වයන බත වේබද්ධෙකුට නෙවිය තමාගේ ස්වාමිය අෞද්දෙසා වේවා හදන තේක බිදල කෑමක මේ සි තියන එක එක ස්වාමයාට කරනවත්. ඊට පස්ස මං අරකිව ගෙදර කට්ටල්ල පාටි දනවලක් වොන්න බෑයාට දැ නෝනට තමයි කියන්නේ බයිට්ට කදලා ගන්න කියලාම්. ඉදුට තුවාලතියාගන්්‍ය පහිතී ඉදුට හිතෙන් කල්පනං කරන්න තමම් බැඳපු මනුසයාට කෑමක් ගිහින් දෙන පිනත්ද පවද්ද කියල තමන් බැඳපු මනස්සයාට කෑමක් ගෙහිල්ල දෙන පිනද පද් කියලා හිතන් ඉදන්න ඒ පාපයන්න වේනි කෑම ගිහිල් දෙනු. ති මේ විදිට ස්වාමියයාට වත් කරනවා බේ බද් දෙෙකුටනයි තව සමාරලට ඉන්න ස්වාමියයා මේ සල්ලාලයි එකක ගෑන් උුත්තක ඉන්නවා දුඩු බිරින්දට මෙමයාව අපපිරිය. තුට බතක් වවෙලා බත බෙදරකුටත් ඒක හදලා ඒේක ගෙනියනකුටත් ස්වාමියයාක කෙට ඔක්කොම හිත ඇවිල්ල මෙයාව පෑරෙනවා යාගන්න පවවිුතුවාලි ඒ වෙලා වෙහිතන්න මම ස්වාමයාට වත් කරනවා ඒ මනුසයා කරනද ඒ නුස මං කරදේ මට. මන මේ මේ දහන් ආර්ථය ගොඩා කිස්්මතුවෙන්න හේතුවත් තමයි. දුරුතු පෝයේ ධර්ම දේශනව කරනවට ඒ දේශනාවේ මහ විජිතරජ්ජුරෝ දන්දන වෙලාවේ පුරෝහිත බ්‍රහ්මණය උපදෙස් දෙන විදිහත්වේ නො. එකන් තම ආර්ථය ඉස්මතු වේ. රොහි බමන කියනවා රජතුමන ඔබ මහා දංසලක් පවත් අද්දිී ය දංසරටයනවා සත්තු මරණයත්යෙනවා සතු මරක් නැති ඇත්ෙන. හොරකංගරන අයත්තයනවා ොරකංකරන්න නැතියයි වැරදි කාමශ විනේ දෙෙනනා අයනවා එහෙම නැතියනවා බුරු කියන මිනිස්ුත්යනවා බොරු කිය නැති මිනිසුත්යන. එතගොට රජතුමන ඔයවාගේ දස අකුසල් කරන මිනිස්සු දස අකුසල් නොකරන මිනිස්සු දන්සලට ෙද්දී. ඔබ චේතනාව පහල්නෙ කරගණ්ඩ යමෙක් සත්තු මරන් නැත්්දේයාය උදිසා දාානය වේවා. සත්තු මරණෙක්කෙනා දන්සලටාවුත් සත්තු මරණනික්කෙනෙත් දන්සලටාව කියලා දන් දෙන කෙන ාල සත්තු මරීමට අහිති නෑ. සත්තු මරණෙක්කෙන ඒ අරගෙනයයි තමන් දන්දුනාාගේනක තමන් අරගෙනයයි. හොරකංගරෙන විිනිියත් දංහලටාවට පස්සේ මනුසියටට කෑමේල දෙන විනි හෝරකමට අයිතින අර මනුසේ හොරකම් අරගෙනයයි තමන් දන් දුන්නේ කරගෙන යනවා. වනචර සල්ලාල මනුස්සෙකෙන වදංහලට තුොට තමන් ඒ මනුසයට කෑම්වෙේලක් වතුරු පොදක් දුන්න කියලා තමන් ඒ වනචරකමට අයිතිනෑ. තමන් දුන්න දානයේ තමන් අරගෙන යනවා ඔහුගේ කරමය හු වැරංය. ඒ වගේ සල්ලාන මනුස්සයෙකුට බට්ටිකත් දුන්න කියලා ඒ සල්ලාලකමට බිරිඳ පලිනේ. ඇ ස්වාමයාට වත් පිළිවෙක් කිරීම පිනා අරගෙන යනවා ඒවාගේ අහිංසක කෙල්ලෙකුට වංචාකිරීමේ පාපය මිනි අරං යනවා. තමන්ගේ මනුසය නරක කෙනෙක් නම් තමන්ව රිද්ධන කෙනෙනක් උගි බිරිද ඇවුරු ගොඩාත් ධාරමික වෙන්න. එතුට ඇගේ පිම්බලෙන් අර ස්වාමියයා ගුඩෝක් ඇතට යනවා සංසාරෙමය ඇගින් ආයවාගේ මනස්සය හම්බුව වෙන්න. තකට දකේ හිටියෝ බෙහෙමනම් මාත් මෙහෙමයි කියලා එය විසාල්ලන්නේ අතේ තුවාලතයා ගැෙන තමාටත් විස ගහනෝ තමාටත් විසගහනෝ බිරිින්දැඇවරු සම්බන්ධයොත් එහෙමයි. ඉතිං තව සමහරය අපිට ඇහෙනවා කියනවා අපි ගෑනමේ වගේ ඉති ඕක ඔහමන ඕෝකිට මොකර දමන් කණ්ඩ බොඩ දෙන්න කියා ඒ සම්පූර්ණෙම වැරදි කතත් ධර්මයට අනුව මක්නනිසාද තමාසු බිරින්දක් ගෙනාවනම් ඒ බිරින්තට තමාාවේසිෙන් විට්වවේ යතු යුතු කන්තේනු ඇයට කණ්ඩ බොන්්ඩ දීලා ආභරණ වස්තර දීලා ඇයට රැකවරණය සලස්වන එක ඒ යුතුකම තමන්ගෙන් ඉෂටවෙන්ඩ් ඕන එදුට ඒකට හිත හදාගන්න මොනොහරි කරමයකින් දැන් ොනමං උදහරණය කියන්න විශ්වවිද්‍යාලයේ මේ පැමිණුන ලම මාටකෝල් කරලා ඒ දරුවවා මටවුරුදු කිහිපිකට කලින්. හරි තියන් විශ්විදි්‍යාට යන්න කලින් මහම වුණාවම ධර්මය ලා යා හොඳට පන්සිල් රැකින හො දැහැමි පුතේ දැම අවිශ්විද්‍යාට ගියාට පස දැම් මේ විවවිද්‍යායි ලමයිටික පාට කත්දාන්න තීරණය කළා ගත්දුව එකට නමක් කොමන මතකන මෙයාල පෑන් පොත් අරගෙන එකක දීවල් ලරම් පාරි ඔය ස්කෝල ළමයිට බස්වල විකුණ නෝ දැ මේ ඔක්කෝම විකුණලා ඒ සල්ුවලින් හොන්තට බීල නටන්න පාටික දාන්න තම දැන් සේට්ටුවන්නේ දැ මේ මේ ළමට දුන්න පෑන්ටි එකක් ටවුන්් එක්ක බැහැලා විකුණන්න දැන් විස්තවිද්‍යියාල් ලමයි තුර කවුරුද්ගන්නවන් ඉස්කෝලි පොඩි මයි ටීචෙරලා ඉල්ලඟට වැඩී හිටියය විදියල් ලමයි කියනෙකුට ගරු කරනවා ගංවලම්මලා අනේමු හොඳ ටිගෙන ගත්තා කියලා. ඉතිං අර එ්ූ අරතීති අර චීත කොනේ ඔතැල් අතියෙන රුපියල් විස්සෙ කොල්ලේ ඇරගෙන ආච්චිල දෙනකුට මේ දරුවගේ බඩපොපු පිච්චෙනවා. එහි මෙයාට මතක් වෙනවා පාටිියෙක්කටනි සල්ලිහෙක්කතු කරණකය. මේ ළම අන්ඩ වඩවා මටකතා කලා හවා දැන් ඔයි පාටික මොවද තියෙන් කිව්ව ඉසෙල්හම රයිසුවයි කොත්තුයි ඔය මනවදෝ එකතු වෙලා කනවාකවෝ. කාල ඊට පස්ස බීලා නටනවාකෙවෝ. මංකෝ දැන් මනිස් ඉටස්සි මේ මිනිස් දෙමෙන් කොල්ලොට එකතු වෙලා කෙල්ලොටි එකතුවෙදැ කනවනි දැන් රස් හරි කොත්තු හරි. මං එහව්වා බත්කෑ බත්වේලත් දෙන එක පිනද්ද පවර්ද ම බත්වවෙ ලත්දන එක පාපයක් නවේ. එහනම් ඔයා ඔය පාටියකි කෑමට රයිස්ස එකට වතුරට කෑමකට යන වියධන්ටික ඔයයකතු කරන්න. ඔයා රක්වුවල්ගනම එකතුවරන් එනිසා ඔයාගේ වියදම ඒකට වේවා කියල්ලා හරිගේයක හරි නීති. එනිසා තමන් චේතනාව තිය මම පාටිකට බොන්්ඩ ය එකුතු කරන්නේ කෙකතු කරපුගම පාපේ අවුල්ලි නො. බුදුරජාන් වහන්සේ වදාලි චේතනාව නැතිකෙනට පාපයේ සකස්ව වෙන්නේ කියලා. ආ්‍ය වගේ දැ සමහර ආහිතනවෙල ප්‍රධානය ගොඩා අධරමිකයි. ප්‍රධානියා වංචනකයි. ප්‍රධන ගොඩා පව් වැඩ කරනො සේවිකයෝ දන්න. සයකු කල්පනා කරනවා මේවාගේ මිනිෙකුට අපි උකට සේවය කරන්න කියල ඒ අයත් අධාර්මික වෙනවා මෙහෙම නෙවින් තමන් සේවා කරනවා කියලා ආයතනයට තමන් සේවය කරන්න ඕන තමන්ගේ අතේ තුවාලතියගන්න හොඳන දැන් උදාරණයක් ගත්තොත්හෙම් හැම පැත්තිම තිනෝක ගුරුවරු දැන් ළමා ළමා ලපටින්ගේ තියෙන හැදිච්ච නැහැදිියාව ඉදිරිී ඊට ඊළඟට කෙල්ෙ ගුණ නැතිකම ඉදිරිී ළමයිගේ නපුරුකං ඉදිරිී සමහර උතුන් ගුරුවරුන්ට ඉන්නවා මේ තිත්ව වෙනවා ලමයි මොන්ඩ මොකට දුදගන්නවන්නේ කෙ හිතෙනවා ති එහෙම වනසගේ ීතෙන පුලුවන්නේ. හොර කලකිලයි පරණ ගුරුරු අපට හම්බෝනවානේ පුද්දුම කල කිරීමකින් ගතා කරන්නේ ළමයි ගැන. ඒවනාට ඕක ධර්මානුකූලෝ සක සගත යුතුයි ඔය අදහස. කෝමද ළමයා මොනවනත් ඔය ළමයි අතරඉන්න හොඳ ඉගෙන ගන්න ලමයි. ඒඇයි අරමුණු කරගෙන තමන් ගුරුවරයෙක් විදිහට ශිශ්‍යන්ට මේ නැහැදිච්ච ළමයි කියන හිතෙන් අයි කරලා ශිශ්‍යෝ කියන අදහස හිතට ගන්නඕන්. ඇරන් ගුරුවරයකින් වෙන්න ඕන යුතු කන්්ික ෂ්ට කරන්න ඕන ළමයි කරනවා ළමයි අරන් යයි. තමන් අවංකෝම උගන්න ඔොපු ඒ පුුණ්්‍ය සංස්කාරි තමන් අරඟයි. ගුත්තිල මූසිල කතාවේ. කලින් ගුසිශ්‍යයක් විදිට බඳවාගන්න කලින් ගුත්තිල පඩිතුමා දැනගත මෙයා හරිියන්නෑ කියලා බැහැර කළ. නමුත් යම් මොහොතක මූසිල්ල තමන්ගේ ශිස්්‍යයෙක් වුුණාද. එකම එක ශල්පයක්ව සඟවාගන්න ඇැතුව ඉගැන්නවා. මූසිලටත් සිිල්ප දුන්නා ගුත්තිල ඇදුරුතුමා. අවසානයේ වාදටෙනකුට ඇදුරුතුමා අදන්නව මගේ සකල ිල්පය මූසිල්ලට දීලවරයි මට ජයගන්න බෑකේල. මගේ සාාස්තුරන් වහන්සේ සංසාර ආචාරිවරු වෙලායිදීද්දී කව දාව සිිල්පිය සඟවලනෑ එකනි ශිෂ්‍යියන්ගේ චරිත ස්වභායිදී ශිල්පිය උස්පහත් කරලානේ සිිස්යු කියන තැන කකල සිල්පේ දන්න. මට මත්තකයි. ආරාමයක් ගැන අපි අපිට අපේ ආචාරිවරුන් හි දැනගත්ත තොරතුරු. එක ආරාමික හාන්දුර නබං මේ ශාසනය දියුණුව පිණිසි කියලා අනේ ආනාගතයට සඟ පරම් පර වින්ඩිපේකෙල් දැම් පුරියයෝ මහන කළලා. චඩිකාලේ මහනකරම ප්‍රශ්නයක්යනෙන ටිකාලයක්ඇගට සසිර වරීනවා. බොහෝ ඔක්කොම නෙවී. යම් ප්‍රමාණය සිවරු අරය ඉති කාලයයක් කාලයක ැවුට අර හාන්දුරු ළඟ හිටු පොඩි හාමුදුරු ටි ීවරු ඇරර ඇරරගියා. කාලයක් ගයටවස හාමුදුරු ලස්සනට පන්සලි මල්වනවා. දැන් පන්සලේ කවුරු වන්න පොඩි නමවල්. ඉටවසේ අරනාායක හාදුරෙන් අහනවා නායක හන්දුරණේ මේ ඔබ හන්ස විස්්සර ගොඩා මේ ගෝල බාලෝ හැදවනි අ ගෝල බාලය වෝ මට පුළුවන් තරම් කෙනෙහිරිකන් කළ ඊහිළඟට ගොඩා මට කරදර කලා ගොඩක් අය සිවුරු ඇල්ල ගිය. මටනං නායක හාන්දරනයේ මටනං ගෝලියෝ හදනක තිත්ත වෙලා. ඊජ වැඩි හොඳයි මේ මල් පැල හදන එක කියලා නායක ආන්දරුවෝ මල් පැළ හදල වතුරදානු. මේකින් බුදුන්ට පුදන්ට මලක් කරිපි පෙනවනවකව. මට ඒවිලාය මතක් හොනේ. අපේ ලොකුස්ාවීන් වහන්සේ තරන් ගෝලයන්ගෙන් බැටකාපු තවත් නායක හන්දුන්නවක් ඉදීදිගෙන ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඉච්චර අපේ ලොකුසන් වහන්සේ ශිශ්‍යයන්ගෙන් බැටකාපු කෙනෙක්. ඒ මොන්න බැට කෑවත් ලොකුසාන් වහන්සේ අප්‍ර මවානෝ බැටකාපු කෙනෙක් අප්‍ර මාන පීඩාවට පත් වන කෙනෙක් ශිශ්‍යෝ නිසා ඒත් ලොකසහන්සේ කවදාවත් ශිශ්‍යෝ හදනක නතරකති න ලොකුසාවිනාාසසිටේ කරදරකංකට්ලූ ආවේ අපිත් මහනවෙන්නක් කලින්. තුදු ලොකුසාවිනාාසට ශිෂයන්කෙන් එක දෙ කරදර එෙනකුට මං ගෝලයෝ හදනවාක එක නතර කලානම් අද අපිට කසාාවත පොරුවන්න කවුද. අපි පැවිදිූප සම්පදා කරන්නේ කවුද. අපිට බනපද කියල දෙන්නේ කවුද. උතුම් ගුරුවරෙක් ගෙස්සුරි අපිට ඊන්ට තියෙන වාසනාව උදා කරන්නේ කවරෝන්ද බණපදෝබට ඇහෙන්ද මේ පිනෝදා කරන්නේ කවුරුන්ද. අලන්ත දුක්ඛන් කටලු ඉවසාගෙන ලොකුසාමෙන් වහන්සේ. තමන්ගේ පෞද්ජල්ලික දේ නැතුව ශාසනීගැෙන හිතුවා. මම ශාස්තනයේ තේරභික්‍ෂුවක් විදිහට බුද්ධ ශසන යනාගත පරම්පරාව බිහි කරන්න ඕනු. රකුසාමන් වන්සේ ශිෂ්‍ය පිරිස හද. හන්සේ ෝල්ලයෝ තිත්ත කරගෙන අපිරිය කරගෙන ගෝල කියන නමට කෙළගහපු කෙනෙඉන්නෙව. ලොකුසාමීන් වහන්සේ සියලු දෙනාටෙක විදදිට සිිල්ප දුන්න. ධරමය ගැන්වා. අපි වලංකරගෙන අපිට වෙන බනක් ඇ තින්න පොඩිහාන්දුලන්ට වෙන බණන්නවෙයි අපි සියල්ලු දෙනාට එකකට යන වාසනා කරන්න. එනිසා මේ ලෝකී තිත්ත වන ඇසුරු කරන අය තිීත්තව වුණාය පොඩ්ඩ කල්පනා කරලා බලන්න. යාලෝ යාළුව අතර ඉන්නකුට යාළුවන්ගේ නොපනත්කං ඉදිරියේ මුං එක්ක ද අපිඉන්න කියලා තිත්තයි අ පිරිියයි. ඒවුනට තමන්ගෙන් ඒ අයට යහපතක් වෙන්න තියෙනවනම් යුතුකමක් වෙන්න තියෙනවනම්. ඒ යුත්තුකමිෂ්ට කරන්න. ස්වාමියයෙක් බිරිඳක් බැන්දට පස්සෙ. ස්වාමියෙක් විදිර බිරිඳට විය යුතු කම්ිෂ්ට කරන්න. බිරිද ස්වාමියයාටුඋපස්ථාන කරන්න, ස්වාමියයාතය යුත්තුකංිෂ්ට කරන්න. බේබද දෙෙකුටුව සල්ලා ලෙකුටුව නපුරු මනුසිෙකුක් කියෙන චේතනව ගන්නතුව. සමහර අම්මලාතාත්තලට දරුව තතිත්ත වෙ මුන් හැදුවට වැඩි හොඳයි කෙහිල් ගක් හැදවනම් පොල් පැලකින්දවනා. කියලා හිතෙනවා. ඒ වුනාට එහෙම නෙමි. ඒ බීගනයන දරුවාටත් අම්මල බට්ටික උයලතියනවා. දවසක් එක් තරම්ම කෙන. ගමක වී වී සේරුවක් වී සේරුවක් මේ අවේ වියලන්ට දාලා තිබ පුතා සූදු කෙල්නම්. සූදුෙන් පැරදිලා පුතා ගෙදරඇවිල්ල දැන් අම්ම වී වේලනවා. අම්මට කිවවා කියකරිදදයක් න සම්ම කොක්කො හින්දු බං සන්තකේයට තියනෙ මේ වී සේරුව විතරයි ඩපොපුූ පිච්චිල මේක වේලන්න මේ කී දුහක් ක්ඩද මෙච්චරයිතියෙන්නේ. තොගේ වී සේරුව කියල පයින්ගෙහ්ුවන අම්මට වී සේරුවම් වෙටෙන්ට. ඉටස මේ මනුසයා පාරස්සරෙන් වහනයක්කා වහනේ නැංගල ගිය ඊටවසේ මේ වහන දැඟල යනකොට දැ පුඩ්බෝඩ් එක ඉස් දොරල්ලඟ දැන්යන්නේ කකුල් දෙකේ ඉස්සරය හැට දාගන ඉරිවසේ යාර පාරය අරෙන් වහනයක්ෙනට බස්සක වේ ගිින් අත්තිින් පාරි අයිනෙන් ගත්ත ගන්නකොටම ලහිත්කනව තිබ අම්මට ගහපු කකුලම කැඩුණා දැන් ඉස්පිරිතාලය ආරචෝන. අරම්ම අර වී සේරුවෙන්ම වී මෙහා වී කොටල හාල්ටි කැරන් ඒකෙම්ම කැඳහදාගෙන හැන්දඇවට පුතා බලන්න යනෝ මව්ගුණයේ දෙවියෝ සාධකාර දෙන මව්ගුණේ එනිසා දෙවියම් සාධකාරදෙන මවගුණය පිතෘු ගුණය ආචාරය ගුණය මිත්‍රධර්මය යන්හසිකෙන්ුට පුරදු කරගන්න පුළුවන් නො පතිවරුද්ධාව පුරුදු කර ගන්න පුළොන්නොත් මේ දැන් විඳින්න දුක්ටික ඔය පිනෙෙන් ගෙවනවා මයි ඔය පිනෙන් ගෙවෙනවා මයි මේ ලෝකට සාප කරන්නෙපා අපේ බුදුනුත් සම්බුදුවෙන්ට පෙරුම් පිරුවේ මේ ලෝකේමයි මේ මිනිස්සුන් එක්ක මයි තමන්ට විරුද්ධව නැගහිටපු මේ රටෙන් පිටුහල් කරන්න ඇතා දන්දුන්නාට කියල විස්සන්ත රජ්ජුරුව පලවා හැරියේ. තමන්ගෙන් අවුරුතු ගානත් දංකාපු මිනිස්සුුවයි. ඒ මිනිස්සුම එකුතු වෙලා උද්ගෝසනය කරළලා රජා පන්න හදනකොට මහ රජතුමාගේෙන් අව සඳමා රජ්ජුරුවන්ගේෙන් අවසර අරගන. සෑමදේකින් සීය ගානේ. හස්සීයක් දානවස්තුූන්ගෙන් දන්දුන්නා වෙස්සන්තර රජ්ජරු ඒ අයට මා පහු. කරත්්‍ය නැගලත් මන්දී බිසවටි කියනවා මන්දී පිටිපස්ස බලන්ඩ කවුරුත් දනක් ඉල්ලගනාවොත් අපි දෙමු කියලා කරත්්‍ය පවා දුන්නා. එහෙවූ දන්දීලා සම්මා සම්බුදුනා. ඉච්චර දේවල් එච්චර හරයක් අපිට කරගන්න බැරිවුනත්. අපි එකටිඉන්න අයගේ එපාාවීම තිත්තවීම හරිහිතෙන් අයින් කරගත්තොත්. කෙලේගුණ නැති ඥාතියෙන්ඉන්නවා. මිත්‍ර යෝන්න කෙලේ ගුණ තියන එක නැති එක උන්ට අයිතියකක් ඥාතකා නන්ත සංගහෝ කියන ක අපිට අයිතියක අපි කොච්චර කියෙනවද දුන්ට කෙලේ ගුණනේ උන්ට සලකදම හටද කෙලේ ගුණ කියනක උන්ට අයිතයකක් අපි අපේ ගුණ ධර්ම අපි ඥාතකා නංච සංගහෝ කියන ක අපිට අයිතය එක මාතාපිතු උපටහනන් කියන කිට අයිතිද සමහරලට අම්මල්ල සමහරල තාත්තල සෑහමකට පත්ව වෙන්නේ. සමයිට එඇත්තු නරක කැඇත්තුූ දරුවන්ඩ එපා වෙලා තිීත්ත වෙලා මෙහි මත් දෙ මව්පියෝ මුන්ට සලකනවද කියලා හිතෙනවා මුන් කරන වැඩත් එක්ක. ඒ එහෙම හිතල්ල ඉතිං මේ මොනහහි කළත් එයාගේ අත තුවාල කරගන අයින් නිචේතනාවයි. දැන් එයාට විස වදිනෝ. එහමනි අත තුවාල කරගණ්ඩෙපා. මේ අම්මා කිය න අදහසිෙන් උපස්ථාන කළයුතුයි. තාත්තා කියෙන අධාතෙන් උපස්ථාන කළ යුතු එයාලගි චරිතය අපි ගන්න නැතුව. ඔය හැම්ම තැනක මොය විදිහ තමයි. තම තමන් මෝනදීලතියෙන ගැටුලු ප්‍රශ්න ඉදිරි මේ න්‍යාය භාවිතා කරන්ඩ. මේ න්‍යාය තේරුන් ගණ්ඩ. තේරුම් හැරක් තමන් සේවා කරනවා තමන් සේවා කිරීම වත්කිරීමේ තමන්ගේ කටයුත්ත හරියට කිරීමේ විපාක තියෙනවා කියන එක හිතන එක තමයි සම්මාදිිට්්‍රිය. පංවතුනේ ඔයවාගේ චේතනා සංකල්ප තියෙනයට නිවන වැඩිය ඇතක නෑ. නිවන වැඩිය ඇතක නෑ. තමන්ගේ ගුණධර්ම පුරුදු කරගන්ට අනිත්තාගේ චරිත ොහොව ඉන්ඩිපා. වැඩක් නෑ. හාමුදුරන්ට අත් එහෙමයි. සමාරයි හිතන ඔවුන්ටය සල කලා හරියයිද. එවැනි සංඝයාක අදහ අපිහිතට ාවන හරනිේ. දායකක් විසින් සංගයාට කළ යුතුුවත් පිළිවෙේ තමයි දාන චීවර පින්ඩ පාත සේනාසන ගිලම්පස. සිව්පසිෙන් උපස්ථාන කරන එක තමයි දායකයාගේ කෘත්තිය. මහන විච්චිකෙනා බණභාවනා කල්ල සසර දුකින් නිදහසෙන්ට උත්සාහ කරනවා වගේ වෙහෙසක් ගණ්ඩ කිව්වා උපාසක උපාසිකාවන්ට සංගයා විසයහි සිව්පසිෙන් උපස්ථාන කිරීමට එතකට මම සංගයාට බඩගින් ඉන්ට දෙන්නේ. දවම් දෙෙනවා. සංගයාට ඉන්ට තැනක් නැතු ඉන්න දෙන්නේ වන් කුටසෙනසුන් වෙෙර විහාර හදන්ට පිල්ලිසකර කරන්නට උත්තහවන්ත වෙනවා. කියලා හික්මෙන්් ඕන. සංගයාට බෙහිෙත් හෙත් ගණ්ඩු මං උපකාර කරනවා. සමයි මේ මන් මහන්සි වෙනවා. කියලා හික්මෙන්් ඕන. ඊළන්ට සිවුරු පිරිකර පූජා කරන්න ඕනේ. කියලා සිව්පසයෙන් ඇප උපස්ථාන කරන්න ඕන උන්ට කරලා මොකට ද අද කාලෙ මෙසිවුරුදාගෙන අර උද්ගෝසණය මේ උද්ගෝසණයහි කියිය එහෙම මේ සංගයා තලාපෙලා කතා කරලා ඇත් අතේ තුවාලති අගන්න්ඩ පාපෙන් මත්න. අප රාද මේ බුද්ධසාාසනය අයිමිවෙයි මේ අවසාන කාලෙයි මේ තමයි අවසාන යුග තවටික කාලයයි වසර පණහක්වත් නෑපින් ඔතුනි තවන් චූටි කාලය ඒ චෝටි කාලෙත් එකක් කෙනගේ චරිත ස්වභා හොලා අපරාදිී බුදුවෙන්ට පිරම්පුරන මගේ බෝධි හත්වයෝ සංසාරයේ වේලාම කියලා බ්‍රහක්්මනයක් වෙලා සකල වස්තුව දන්දෙන්ඩ කෝටි සංඛ්‍යාත පිරිසක් ජනීජනයා රැස් කරලා යොදුන් දොලහක් පමණ දංහලක් පිහිට එව්වා කිලෝමිට එක විස්සයි දංහල ඉදිග. සත්්‍යයක් ක්‍රියයා කලා ඉන්න ජනී ජනය අතර මන් දානයක් දුන්නට පස්සේ ඒ දානය පින වැඩිකරන ගුණවතෙක් ින්වාද කියලා. එ එකමක ගුණවතෙක්වත් මුළු ජම්බුද්ධී පෙමිහිටි නෑ එහෙම දැනගනත් දන්දුන්නා. එහෙම දැනගනත් දන් දුන්නා. ඉතින් ඒ නිසා පින්වතුන අ අපි අර එක එකනගේ චරිතව හ කියලා මෙයා මෙමයි මෙයා මෙහෙමයි කියලා එක ගෙද්දරඉන්ද ළම අම්මගේ තාත්තගේ පටන් දෙමව්පියන්ගේ වැරදි හොයෙන දරුවන්ගේ වැරදි හොයෙන ඊන් ස්වාමයාගේ වැරදි හොඳ හො එන්න ිරිඳගේ වැරදි හොයෙන ැන ඉඳලා පවා. සංගයා දක්වත් මේ ලෝකිහිත්ත එක් සමාර මිනිස්සු පිටරට කියම් අපිට මොන ගැහෙනවා ලංකාවට සාහප කරනවා පූ ලංකාව මිනිස්සු කියලා. මාතෘ භූමිය කියලා හිතෙනෑනේ සිටිවිල්ලක් ගත්තන මං උපන් රටට කියලා උපන් රට ගහ ගහන් හොදනෑ කිය රියට අම්මගේ බලට ගරහනවාගේ උපන් රටට ගරහන්න හොදනෑ ඉති බුදුරජාණන් වහන්සේ ශාසනී රැකෙන ධාතු පහිටන රට විදදියට දැක්ක මේ මුතු ඇටය. ඒකට ගරහන් හොඳනෑ ඉතින් අපි කොතෙක ුද්දන්නවානි දැ පිටිවල් ගහිලා නිසුත්තිේ කතා බා කරලා ධර්ම දේශනක ලිට එහනවනෝව කොරෝනාා කාල පණබයි මේකට පණන්න හැදවා. ඒ කලි බැනපු අය. ලංකාවට එ හදනවා මුල් කාලව කොරණ මුල් කාලි ඒකාල බැන බැනහිට අමතක වෙලා. ඒ නිසා මේ ලංකාව මහතූපය ලංකාව නැමැති ධාතුූ කරඩුව. ලංකාව නැවති මහා බෝධි මන්්ඩපි ඔය කොතනක හරි තමන් ඉපදුනානම් මේ ලංකාව ගැන දන්නවනම් මේ ලංකාවට සිංහල ජාතියට ගරහන්ඩ බනින් දෙපා. මේ ලංකාවට සිංහල ජාතියට තමගේ මාතෘු භෝමය මාතෘු භාෂාව කියන ගෞරවී හිති හදාගන්න ජාතියකට උනක් ගහන් හොඳ නැපින්වත්න්නේ. මිනිසුන්ගේ වැරදි අඩු පඩු තියෙන්ඩ තියෙනවා නැතුවනිවේ ඕන තරම් තික්ත වෙන එපාවෙන් අපපිරිය වෙන ඕන රන්දේවල් තියනවා නමුත් අපිට මොකට දේවා අපේ චරිත අපි හදාගන්න අපි පාඩුව හිටියම් ප්‍රමාණවත් නැද්ද ඔය ලෝකට ගහරහන්න මිනිස්සු තමන්ගේ චරිතය හදාගෙන දෝය තමන්ගේ ගුණුවත්කං හදාගනද ගුණුවත්කං හොඳට හැදුනන අනිත්තයට ගරහයිද ඒ නිසා මණඩයේම තමයි නෙලුම් පිපෙන්න්නේ පින්වත්න මන්ඩේම තමයි නෙලුම් පිපෙන් නිසා මඩ ගොහුරුවේ ඉඳලා ගුණධර්ම පෝසණය කරගෙන මේ බුද්ධශාසනය ධර්මයට සුදුසෙක් එන්න. ධර්මයට සුදුස්සෙක් ද තින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මේ ධර්මී ඉදිරිී ඔහුව පේනවා ධර්මීට සුදුස්සයෙ හරියට හිමවන්ත ගැනහිමාලේ පරවතිය වගේ. තමන් ධර්මයට සුදුස්සෙක් නොවනොත් බුදු කෙනෙක් ළඟ හිටියත් ත්තින් ිත්තා යථ සර ්‍රාත්‍රීයට ලඟට වැටුනිද මේ ඊතලයක් වගේ හොයා දන්න බැයි ඉතිං ඒ නිසා පංවතුනි දැන් මේකෙන් තේරුන් එ තමන් යාළුව ඉල ගුරුවරු ශිෂ්‍යෝ ස්වාමයා බිරිඳ දෙමවපියු දරුව යාළුමිත්‍රාදී සේවක සේවිකාව තමන් ආයතනය වැඩ කරන තමන්ඩ කරන්න ඕන වැඩේ තමන් හරියට කරන්න තමන්ගි සේවයක් කෙලි තන්න පාපිට කර ගහන් දෙපා. ඉතුට පාපිට සපෝට් එකක් විදියට නිෙවේ කරන්නේ. අරිට කුක්කුට මිත්ත වැදදාගේ බිරිින්ද. අවුරුදු විසිගානක් දුන්න දීල්ලතියෙන කවදාවත් මේකෙන් සතෙක් මරාගෙනවරින් කියල නෙවෙයි. දුන්න ඇරංවර ඊතල අරංවර කියලස්ස. ස්වාමයා කියපු බහ ස්වාමියයාට සේවාකිරින් විදිහයට කල්ලතියෙන්නේ. කුක්කුට මිත්ත වැද්දා කරපු එක පාපයකටවත් බිරිඳ හවුල්ලුන්නේ. බුදුමුවහම වදාලා චීතනාවක් නැතිගෙනට පාපේ රඳින්නෑ කියා. බුදුමුවීම වදාලා අති තුවාල නැතුව වස විසි ගෙන යන්න පුළුවන් ඇටවදන්නෑැ කියය. ඉති එනිසා ඔබත් තුවාල තියාගන්න එපා එක කෙනා ගගන්න චරිත ගැන හිත හිතා ඕකම මෙහෙමයි මේකමේමයි කියලා ඇඟවල් තුවාල කරගන්න එපා පාරගන්න එපා. ගුණ දරමින් සුවපත් කරගන්න. එතකට හිත ගුණධරමින් සුවපත් වෙලා නම්. හිත ගුණධරමින් නැමැති අවස දෑරං සුවපත් වෙලා නම් වස විස තියන ලෝකයක. කෙලෙස් විස තියන ලෝක තුවාල නැතුව ඉන්න පුළෝ. පැහදිලිනේද. නැත්නන් ඉති කැත්තට පොල්ල වගේ උඹලත් තේමන අපිත් මෙහෙමයි තකට තකි එහහිමින්දලා. මේ සංසාරෙන්න්නන් ගැලවඩු වෙන්නේ. තුර ඔයාලට මේක හිතනකුට නිකමට හිතේ මේ කියන විදිහ ලේසි නෑන ඔහොම තන්නඩ පුුවන් හරිනිකිය. හරි එහෙම හිතන්න අමාරුවුයි තමයි. හේතුව මේ සංසාරයේ පහලට ගලහගෙන යන්නේ අනුසෝතගාමී. තුොට තක්කට තකේ කැත්තට පොල්ල ඉන්න එක තමයි මේ යන සමාජයේ සංසාරදු කෙන්න්නේ දහස් වෙන්ඩනම් පටිසෝත ගාමි ගගේ උඩ්ඩු පැත්තට යාන්්ඩෝරන්නේ. මනිස්සු කතා කරන මිනිසු තන පතන විදියට හිතල උඩු පැත්තට යන්නවෑ. මේ චීතනාව ගොඩාක් අනි පැත්තට හරවාගන්න ඕන මේ සංසාරදුකින් දහස් වන්නනම්. ඉතින් ඒ නිසා අපිත් වැටින වලවල්තියෙනවා ඒ වලවල්වලින් ගොඩ එනකොට අල්ලගන්න පිහිට ඔබටත් ලැබේවා කියන පිහිටක් තමයි යද මේ දහන් අවවාදයෙන් තුන්නේ. ඉතින් ඒ නිසා අපි කාටත් මේ විෂම ලූකී තේරුන්ඇර ගුණධර්රම පුරුදු කර ගන්ට අපි කාටත් වාසනාව ලැබේවාංකන චේතනාාව ඔප ප්‍රාර්ථනවාසිර්වාදී මේ මූතිය අපි සිද්ධ කරනවා